පොඩ්ඩම් මේ කිතුල්ගල හරියටම කිතුල්ගල බෝඩ් එක තියෙන තැන නවත්තලා තියෙන්නේ. මොකද පස්ස රිදෙනවා. පස්සට පොඩි සැපක් දෙන්න එපා. මොකද කිලෝමීටර් මම හිතන්නේ තව නුවරඑළියට යන්න තියෙන 80 85ක් විතර. 85ක් විතර යන්න තියෙනවා. මේ ඒක නිසා අපි නවත්තලා පොඩ්ඩක් ආවා. මේ දූවිලි ඔක්කොම ඉතින් දුම් කෝච්චි යනවා. ඒ කියන්නේ බස් නෙවෙයි දුම් කෝච්චි ඒවා. තවට අර ගන්න දෙයක් නැහැ. මේ ලස්සන මේ කිතුල්ගල ඔගොල්ලෝ එනවා නම් ඒ පැත්තේ කිතුල්ගල බෝඩ් එක ගාව දෙනවා ලස්සනට ඊල්ලක් හදලා. ඉතින් මේකේ මූණ කටත් මූණ පොඩ්ඩක් අපි හොදගෙන අපි යමු. ඉතින් මූණ හොදම්. මාර සනීපයක් තියෙන්නේ. පිරිසිදු වතුර පිරිසිදු වතුර ස්වභාවික පිරිසිදු වතුර එන්නේ. මාරම සනීපයි යා එන්න. පොඩ මොන හොරද එයි එන්නනේ හොර ගන්නකො. එනවද පොඩ්ඩ හොදගෙන මාන්සි යනවා. ඉතින් මේ අපි මූණක් පොඩ්ඩක් හොදගත්තවා හොදන. මර සමීපයක් තියෙන රයිට්. ඉතින් මේ මූණ හොදගත්තට පස්සේ මහන්සි යනවා. මාරම සනීපයි. ඊට පස්සේ දැන් අපි යනවා තව 60න් ඔක්කොම පහු කරලා. දැන් මගින් අපි තාම උදේට කෑවේ නෑ. ඉතින් උදේට කන්නත් ඕනේ. ආයි දැන් අපි පිටත් වෙලා උදේට කන තැනින් හම්බ වෙමු. මොකද තව කිලෝමීටර් 85ක් විතර යන්න තියෙනවා නුවරඑළියට. ඉතින් බයික් එකේ එන්න බෑ කියන අයට කියන්න ඉතින් ඒක ලොකු අමාරුවකුත් නැහැ. මම හිතන්නේ අපි පැය එකමාරන් විතර ආවා කිලෝමීටර් කොහොම හරි 60-70කට කිට්ටුවල් ආවා. රයිට් කොහොමද ලස්සන
ඉර පායලා උදේ පාන්දර දකිත්ති මාර ආසාවක් තියෙන්නේ කඳු පන්ති ටික මාරම ලස්සන. අපි පොඩි කාලේ අර ෆිල්ම් වල දකින්නේ අන්න ඒ වගේ ෆිල්ම් වල පෙන්වන අන්න ඒ වගේ. ඉතින් මේ යන අතරමගදී දකින්න ලස්සන ලස්සන ටික ඉතින් පොඩ්ඩක් ඔයගලන්ට පෙන්නනවා. ඉතින් අද මට කියන්න අමතු වුණා මගේ ජර්නි එකට එකතු වෙනවා නෙළුම් ප්‍රබෝධා සහ මගේ කවදත් හැමතැනම යන මිත්‍රයා මේ ඉන්නේ කිට්. මම මෙයාට ආදරයට කියන්නේ කිට්. මොකද මේ මෙයා එක්ක තමයි මම හැමතැනම යන්නේ. ඉතින් හරි ආදරේ මාව කවදාවත් එහෙම අතරමං කරන්නෙත් නෑ. ඉතින් අපි මේ ගිනි ගත්ත එන පාරට කිට්ටු වෙලා ගැන ගිනි ගත්ත එන පාර ඉන්න හරිම ලස්සනයි. මං ආත පාරක් මේ පේනවනේ මාරම ලස්සන සබාදාමක් අර වීදිච්ච අතු තියෙන ගස් ටිකත් එක්ක මහාරම ලස්සනයි. ඒ කියන්නේ අර තවාන් කරලා වගේ තියෙන. මං හරි ආසයි ඒ ගස් ටිකට. බයික් එක පොඩ්ඩක් ස්ටාර්ට් එකේම තිබ්බා. හේතුව තමයි මේ දුර යද්දි සාමාන්‍යයෙන් ඕගොල්ලෝ දැනගන්න බයික් එක හැම වෙලේම අර තනින් තන නවත්තද්දි මේ පෙට්‍රල් කරනව අඩුයි. ඉතින් මේ ඒක නිසා සාමාන්‍යයෙන් පොඩි තැනකට අක් ගාලා ෆොටෝ එකක් එහෙම ගන්න නවත්තද්දි එහෙම ලොකුවට පෙට්‍රල් පිච්චෙන්නේ නැහැ ස්ටාර්ට් එකේ තියන්. මේ එන්න මේ හරි වඳුරු දෙයක් ඉන්නවා. වඳුරු රිලව්ව වඳුරු ඉන්නවා. ඉතින් හරිම ලස්සනයි. මාරම ලස්සනයි. මං ඊට කලිනුත් මට දැන් මේ වෙලාවේ මලේෂියාව මතක් වෙනවා. මලේෂියාලේ ගර්ල් තියෙනෙත් මෙතනින් හැබැයි පැත්තේ ගිනි ගත්තේනේ. ඉතින් මේ මායි මිලානේයි මලේෂියාලේ ගෙදර යද්දිත් ඉතින් මේ පාරේ හරිම අපි මාර පිස්සුවක් කෙලියා. ඒ කියන්නේ මාර මාතල් මොකද මාර ලස්සනයි ෆොටෝස් වලට. ඉතින් මේ මලේෂියාත් ඇති දැන් ගෙදර මලේෂියාව මතක් කරනවා මේ වෙලාවේදී. ඉතින් මාරම ලස්සන පාරක් හරිම ලස්සනයි. ලස්සන ශ්‍රී ලංකාවේ සීගිරියේ නුවර එළියේ තුන් සිංහලේ ගමයි පන්සලයි වැවයි දාගැබයි මොකද ඉතුරු ටික දන්නේ දන්නේ පේ 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 හැටන් වලට යන්නට දැන් හැටන් වලට කිලෝමීටර් 8යි. ඉන්පසු අපි ළඟා වන්නේ මොරේලිය වෙතටයි. මොරේලිය වෙතට තව කිලෝමීටර 50ක් ඇත. එහෙනම් ලේක සබ්ස්ක්‍රයිබ් කරපු නැ කවුරු හරි ඉන්නවා නම් කරපු නැති අය සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. දැම්මට බඩගිනි. අපි රොටියක් වගේ දෙයක් කන් කමුද? ඉතින් ඔන්න කොටගල උමගෙන් දැන් අපි යන්නේ හරින්නේ කොටගල උමග. වාව්. ඔන්න කොටගල ටනල් එක. වාව් මහා ලස්සනයි. එන්න සීතලක් තියෙනවා. වාව්. මාරම සීතලයි. ඒ කියන්නේ අර
උඩන් කපොල්ලක් වගේ නිසා මාරම සීතලක් තියෙනවා. බඩගිනි තාම කෑවේ නෑ. මොද පොට් එකක් හොයනවා. අපි අර ආස හිතෙන තැනකින්කන්. රයිට් මේ ඉතින් යන මැද්දේ අතරතුර තව 38ක් යන්න තියෙනවා අපිට නුවර එළියට. මේ ලස්සන දියල්ලක් මෙන්න මෙතෙන් වැටෙනවා කඩාගෙන වැටෙනවා. ඒ නිසා අපි නැවතුවේ. මම හිතන්නේ ඕගලන්ට මම මේ වැටෙන දියල්ල ෆෝන් එකෙන් අරන් දෙන්නම් මේ zoom කරලා. මතන එතකොට මම ලස්සනට පේනේ. නැත්නම් පැහැදිලිව පේන්නේ නැක නෑ. මේ යන පාරේ මෙතන තියෙන view point එකම තමයි. මේ view point එක ගාවම තමයි තියෙන්නේ මේක. දැන් නැවතු ආයි තව දියල්ලක් ඕගලන්ට පෙන්වන්න. දැන් කලින් දියල්ල පෙන්නලා මම මීටර් 100ක් එන්න උනේ නෑ. මේ ආයි මෙතන මේ ලස්සන ගල් තියලා තියෙනවා කෑම එහෙම කන්න. එතනට පේනවා ලස්සන තව දියල්ලක්. ඒකත් ලොකු දියල්ලක්. මේ ඉතින් ඒක මෙන්න මෙතනින් මේ ඒකත් පේනවා. ඔන්න zoom කරලා මම පෙන්වන්නම්. ඒකත් මාර ලොකු දියල්ලක්. ඉතින් නුවරඑළිය කියන්නේ දියෑලි දාමයක් තියෙන සක්‍රීය ප්‍රදේශයන්. ඒක නිසා ඉතින් හරිම ලස්සනයි මේ දියල්ලත්. මාරම ගති කඳුපන්ති ආයත් එක්ක වැටෙනවා. ඒ ලස්සන දියල් අතන පෙන්වුවට පස්සේ කැත පොඩි වැඩක් තියෙනවා අපේ අය කරන මේකින්. පේනවද ඔයගලන්ට? මගේ පිටිපස්සෙන් පේන්නේ මෙතන මේ කන්න ගල් දාලා තියෙනවා. මෙන්න මෙහෙම ලොකු ගල් කියලා තියෙනවා. හැබැයි කෑවට පස්සේ මිනිස්සු මෙන්න මෙහෙම තමයි අපේ. ඉතින් ඒ ලස්සන පරිසර මේවා ඉතින් විනාශ කරන්න බෑ. මේ ටිෂු දාලා මේවා ගෙනියන්න පුළුවන්. ඒවා ප්ලාස්ටික්, මේ ස්ප්‍රයිට් බෝතල් නිකන් සත්තු වෙන්නේ නෑනේ. ඉතින් අපේ සත්තු තමයි අරන් එන්නේ. ඉතින් අරන් ඇවිල්ලා ඒවා විනාශ කරලා එහෙම කරන් දෙපා. ඉතින් මේ සුන්දර තැන් සුන්දර විදියට හදලා තියෙනවා. හැබැයි ඉතින් මේ සුන්දර දේවල් අසුන්දර කරනවා. ගන්න දෙයක් නෑ ජරා. මේ තියෙන්නේ මාරම ලස්සනයි. මොකද මං හිතනවා මං ඇවිල්ලා තියෙන දවස නියමයි. කියන්නේ ක්ලයිමේට් එකේ දවස් ටික මාරම ගති මාරම ලස්සනට පේනවා. මෙතන view point එකකුත් තියෙනවා. මෙතන view point එකක් තියෙනවා. හැබැයි view point එක ඉඳන් බලනකොට වඩා දියල්ලා ලස්සන. මේ ගාන්ට එතන ඉස්සරහටම ගෙනල්ලා නැවතුම් පාරේ. මාරම ලස්සනයි. මේවල නම් දන්න කවුරු හරි ඉන්නවනම් කමෙන්ට් කරන්න. මම ඇත්තටම නම් දන්නේ නැහැ මේ දියැලි ටිකේ. ලස්සන කඳු පන්තියකින් පුංචි නව සීලන්තේ වගේ ඇදහැලන ලංකාවේ දියැලි. අපි සුන්දර නුවර එළියට දැන් ළඟා වුණා. දැන් මේ වසන්ත සැනකෙළිය තියෙන නිසා පොඩක් සෙනග සීසන් එක. මේ අපි දැන් නුවර එළිය ටවුන් එකේ ඉන්නේ. රයිට්. ඉතින් අපි මේ නැවතුව කෑම එකක් ගන්න දවල්ට කියන්නේ උදේට අපි කෑවෙත් නැහැ. මේ එකපාරම මගදී කන්න එහෙම හිටියා. එහෙම මෙතනින් මෙතන තිබ්බා මේ කන්දැලට යන පාරේ ඉන්නේ දැන් අපි. අපි මේ මුලින්ම ගියා නුවර එළිය ටවුන් එකට. ටවුන් එකට ගිහලා මොකද ගෙගරි පාක් ගිහිල්ලා වැඩක් නැහැ මේ වෙලාවේ. ඒක ඔයාලත් එනවා නම් දැන් වෙලාවේ හරියටම 11යි. ඒ නිසා මුලින්ම මං හරි ආසයි කන්දැලට යන්න. මෙන්න මෙතන මේ වගාවන් ටික දාලා තියෙන්නේ. මේ පැත්තේ ගෝවා තියෙනවා. ගෝවා තමයි මේ ගොඩක් දාලා තියෙන්නේ. එහෙනම් මේ හරි ඔක්කොම ගෝවා තියෙන්නේ. ඉතින් මේ ගෝවා පාති තමයි මේ ගොඩාම දාන්නේ ඒගොල්ලෝ අල. ඉතින් මේ තියෙන කන්දැලට යන පාරේ ඕගොල්ලෝ අනිවාර්යෙන් නුවරඑළිය එනවා නම් ගොඩක් ඉතින් ගොඩක් අය එනවනේ. ඉතින් මේ ගෙකරි පාක් එකට අපි යන්නේ හවස වගේ. ඒකට තමයි හොඳයි. හවස ගියාම ඉතින් කෑම ගත්තා නම් මං හරි ආසයි කන්දැලට. මං හරි ආසම තැනක් ඒ පාර. ඉතින් අඹේ වෙල ෆැක්ටරිය ඒ ඔක්කොම එකම ලයින් එකේ තියෙන්නේ එකම රෝඩ් එකේ. ඉතින් අපි බලමු. ඉන්නේ අර බඩගින්න ඉන්නේ පේනවා එයා පැත්තේ. හායි යාළුවනේ. ඉතින් රයිට් මේ මාර ලස්සන තැනකට ආවා. මේ
කන්දෑලට යන පාරේ මෙන්න මෙහෙම අපි දැන් බයික් එක තියාගෙන කන්න යන්නේ. සුපිරි ඒකම දැන් බස් එකක් නවත්තන්න හදලා ගියාද? මාරම ලස්සනයි මේ කන්දෑලට යන පාරේ නුවරේ. උංගොල්ලොත් කන්දෑලට කිව්වම ඉතින් හැමෝම දන්නවනේ. ඉතින් කන්දෑලට යන පාර මෙහෙන් තමයි නුවර එළිය, කියන්නේ ලෝකාන්ත පාර තියෙන්නේ. මේ ඉස්සර කන්දෑල යන්න කලින් සුපිරි පොට් එකක් හම්බුණා. ආයි දන්නවනේ නේචර් සීන් එකේ, නේචර් ලව සීන් එකෙන් කන්න යන්නේ අද. මේ අපි මොකද බත් එක අරන් ආවා. බත් එකක් අරගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම මේ මාරම ගතියා මේ තුරු සෙවන මැද්දේ මෙහෙම ඉඳන් මේ කන්න යන්නේ මාර බඩගිනේ. හැබැයි වැඩේ කියන්නේ කන්න යන කලින් පෙන්වන්න ඕනේ. මේ පේනවනේ කාලා මුන් ඔක්කොම දාලා ගිරනේ. වැඩක් නැහැ ඉතින් අපේ මිනිස්සු ගැන කතා කරලා මයිස්සෙල්ලත් පෙන්වන්න අර දැන තනිකර මේක කැලයක්. ඉතින් මේ දාලා යනවා මේ කවුද මේවා ඉතින් වැඩක් නැහැ. ඉතින් මේ මෙන්න මෙහෙමයි අපේ බත් එක තියෙන්නේ. බත් එකක් දාලා දුන්න. මේ බත් එක රුපියල් 900ක් වුණා. වතුරෙන් මාර සීතලයි. අපි බත් එක ගත්ත දැනින් මේවරි මේ සෝස් තියෙනවනේ. එන යාළුවනි මේ ස්ටාර්ට් කරන්න යන්නේ. මේ බත් එක ස්ටාර්ට් කරනවා කිව්ව ගමන් මේ ළඟදී ඇනකොන්ඩා ෆිල්ම් එක බැලුවා. අලුතෙන් ආපු 2024 අර මේ චයිනීස් ෆිල්ම් එකක් තියෙන්නේ. දැන් ඒක මතක් කරා කන්න ඇද්දි ඇනකොන්ඩා ඉන්නවද දන්නේ නැහැ කියලා. මේ ඇත්තටම බයයි මතක් වෙනවා. ඒ වගේම සීන් එකක් තියෙන මේ ගස් උඩ එහෙම සීන් එකක් තියෙන බලමු කාලා මේ හොඳයිද කියලා. අවුලන්නේ දැන් නමයි අය පාඩු නැහැ ඉතින් 900ද මේ මාර බඩගින්න හිටියේ. බොන්න කිරිපැට්ටක් ගන්න හිටියේ අමතෝන. මෙහෙම ඉතින් ආතල්ලේ තියෙන්නත් ඕනේ. මේ මොනින් තමන්ගේ බයික් එකනේ, බයික් එකේ ආවම ඉවරයි. ඉතින්නේම වැඩාලා තියෙනවනේ. ඕගොල්ලෝ තේනවනෝ මේ සිසිර කේටරින්ග් සර්විස්. සිසිර හරි කන්දයලට යන පාරේ තියෙන්නේ. මේ ලෝකාන්ත පාරේ. මම මේ කන්දයලට යන පාර කියන්නේ ලෝකාන්ත පාරේ. ගොඩක් වෑන් බස් යනවා. මේ බලමු කන්දැලි කොහමද තත්ති කියලා. මම හරි ආසයි කන්දැලිට. මෙයා කිසිල් තනෑ මම ගිහිල්ලා දෙනවා. සද්ද නැති ඇහෙනවත් දන්නේ නැහැ ඔයාලන්ට. මේ පොඩ්ඩක් අහලා බලන්න රැහැයු කෑ ගහන. ඇහෙනවත් දන්නේ නැහැ ඔයාලන්ට රැහැයු කෑ ගහන මේ කැලේ ඇතුලේ මාරි දෙන්න. මේ බත් එක්කම බඩ දිනවනේ. බඩක් තියෙනවා. ඔතල තිබ්බ විදියට ඇත්තම හිතුවේ බත් නැහැ කියලා. ඇත්තම හිතුවේ බත් අඩුයි කියලා ඔතල තිබ්බ විදියට. මම බත් නැහැ.
රයිට්. ඉතින් මේ අපි ඉන්නේ මම ආසම කරන තැනක් නුවරඑළි කන්දැල. මේ තියෙන අපි දැන් තමයි ආවෙ. මේකේ බෝඩ් සෆාරිත් තියෙනවා. මේකේ බෝඩ් සෆාරිත් තියෙනවා. මේ ඉතින් බෝඩ් ඩ්‍රයිව් යනවා නම් අතන ඉඳන් අරගොල්ලෝ කතා කරනවා. ඉතින් ගාන කතා කරලා යන්න තියෙන. තමන්ට කැමති ගානකට බෝඩ් සෆාරි යන්න පුළුවන්. රයිට්. ඉතින් කන්දහැලේ හිතපු තරම් සෙනග නැහැ. මම මීඩ ඇඩිය සෙනගක් බලාපොරොත්තු වුණා. මොකද අරහේ තියෙන මේ රවුඩ් එක හැටියට මට දැන් ඔක්කොම යන්නේ ස්ට්‍රෝබෙරි ෆාම් වලටයි ඒ ලයින් එකට යන්නේ. අඹේ වෙල. ඉතින් මේ හරි ලස්සනයි කන්දයල තියෙන්නේ. ඇතින් කඳු පන්තිය පේනවා. ඕන්නම් චුට්ටක් මුණ හෝද ගන්න පුළුවන්. මේක කෑම් කරන්න දෙන්නේ නෑ. මේක කෑම් කරනවන් කරන්න දෙන්නේ නෑ. මේක ෆොරස් ඩිපාර්ට්මන්ට් එකට අයිති එකක්. මේක මේක අයිති ෆොරස් ඩිපාර්ට්මන්ට් එකට. එහා පැත්තේ තියෙන ෆොරස් ඩිපාර්ට්මන්ට් එක තියෙනවා අන්න අතනින් එහා පැත්තේ. ඉතින් හරි ලස්සන ප්ලේස් එක. ඉතින් ඇත කඳු ටික ලස්සන පේනවා. මේ කන්දැල හරියට ඇවිල්ලා ඉදහසේ ඉන්න මරු තැන. ඉතින් මෙහෙම හොඳම මෙහෙම තියා බලන් ඉන්න ඕනේ. එතකොට තමයි ලස්සන. පොඩ්ඩක් හිටිය කන්දැල ගාව නිකන් හෙන සනීපයි. මේ මාරම සනීපයක් තියෙන්නේ. ඉතින් මේ අද විස්තරේ ඕක තමයි. ඉතින් මාරම ගති මොකද කවුරු හරි කියනවා නම් බයික් එක නුවරෙලි යන්න බෑ කියලා. ඒක නිකන් පිස්සු කතාවක්. කිසිම මහන්සියක් නැහැ ඇත්තටම. බයික් එකේ ජීවිතේ Tamanට තියෙන්නේ මොකද්ද? තමා විඳින්න. ඉතින් ඒක තමයි මේ දුක සතුට දෙක එකලංගනේ තියෙන්නේ. ඉතින් තියෙන දෙයින් ඉතින් මට එහෙම කිසිම අවුලක් නැහැ. මම බජට් එක අනිවාර්යෙන් දාන්නම්. මට ගියේ කොහොමද පෙට්‍රල් වලට ගියේ. මොකද මගේ බයික් එකත් රේසර් ඩාරයක්. ඒක සාමාන්‍යයෙන් 35-40 අතර තමයි පෙට්‍රල් කරන්නේ. ඒ මම අනිවාර්යෙන් දාන්නම්. මට ගියේ බජට් එකයි ඔක්කොම. ඉතින් මාරම ගති කන්දැල ඉඳන් තව අපි යන රෝමක්. ඉතින් මම මේ අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. සෙකන්ඩ් වීඩියෝ එකක් දානවා. හේතුව තමයි වෙන ඕගලන්ට බෝරින් වෙනවා. ඒක නිසා channel එක subscribe කරලා තියාගන්න මතක ඇතුවේ. second video එකේ ඉක්මනටම දානවා අපි නුවරඑළියේ තව මොනවද කරන්න කියලා.